වෙලාවේ පිරිනිවන් පාන්න වෙලාව ලං වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා කිව්වා ලෝසක ඔබ වහන්සේ පිරිනිවන් පාන දවසද ඔබ වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ චතුමදුර ටික වළඳන්න කිව්වා කුස පුරව ගන්න. කුසගින්න පිරිනිවන් පාන්න එපා කිව්වා. සාමීනි දෙන්න කියලා මට පාත්‍රය. සාරිපුත්ත හාමුදුරුව පාත්‍රය අතින් දෙන්න හදලා ආපහු ගත්තා. සාරිපුත්ත හාමුදුරුව නුවණින් විමසලා බැලුවා ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණත් පිරිනිවන් පාන මොහොත වුණත් පෙර සසරේ රහතන් වහන්සේ නමකගේ දානයක් ගින්දරකට අහලලා දානේ වළක්වල කරගත්ත කර්ම විපාකේ තාමත් අකුසල විපාක බලවත්. බැරි වෙලාවත් මේ චතුමදුර ටික අතට දුන්නොත් පාත්‍රයේ පිටේ එක්ක වළඳන් හදනකොට එක්ක ඒක අතුරු දහම් වෙන්න පුළුවන්. එක්ක ඒක පිළුණු වෙන්න පුළුවන්. එක්ක ඒක හලා ගන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරන්නේ අද පිරිනිවන් පාන දවසේ උන්වහන්සේගේ කුස චතුර්මදුර වලින් ප්‍රණීත විදිහටම පිරේ. මගේ අතින් මම පාත්‍රය අල්ලගෙන ඉන්නවා කියලා සාරිපුත්ත හාමුදුරුවන්ගේ සසර පාරමී ශක්තිය ඒකා සංඛ්‍යේ කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරුම් පුරපු මහා පින්වන්ත කෙනා බුද්ධ ශාසනේ සාරිපුත්තයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ පාත්‍රය අතින් අල්ලගෙන හිටියා. මම පාත්‍රය අල්ලන් ඉන්න ඔබ වහන්සේ මේ පාත්‍රයට නැමිලා දානි වළඳන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය අල්ලගෙන හිටියා. ලෝසක මහරහතන් වහන්සේ පාත්‍රයට නැමිලා චතුමදුර වැළඳුවා. එදාර චතුමදුර වලට වෙනසක් වුණේ පිළුණුන්නේ. උන්වහන්සේ කුස පිරෙන කම්ම චතුමදුර වැළඳුවා. එදා රාත්‍රී ලෝසක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට බලන්න පින්වතුනි මේ මහරහතන් වහන්සේ නමකගේ ජීවිතය. අපේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ හිටිය මහරහතන් වහන්සේ නමක් ඔය. ඔබට ওই ජීවිත කතාව හොඳටම ඇති. දානේ කානිසංස ගැන තේරුම් ගන්නත් දානයක් වැළැක්වීමේ විපාකවල භයානකකම තේරුම් ගන්න. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ තිකනිපාති තියෙනවා එක දේශනාව. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දානයක් නොදී ඉන්න කෙනාට වඩා දෙන දානේ වළක්වන කෙනා විශාල අකුසලයක් රැස් කරගන්නවා. මතක තියාගන්න දැන් ඔබට සමහර ලාවට දන් දෙන්න හිතෙන්නේ නැහැ. මසුරුයි ලෝභයි. ඒ ලෝභකම් අසුරුකම් ජීවිතේ සසරින් මිදෙනකම් හිතේ තියෙනවා. මේ රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් එක්කනේ අපි තාම සසර යන්නේ. එතකොට මේ කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඒවා අඩු වැඩි වශයෙන් අපි කාතුලක් තියෙනවා. එතකොට කෙනෙක් ලෝභකම නිසා නොදී ඉන්න පුළුවන්. මං දන් දෙන්නේ නැහැ. මම නම් දෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න එහෙම හිතනකොට ඒක ඔබට පින් කරගන්න තියෙන අවස්ථාවක් නැතිවීම. ඒකේ අකුසලේ ඔබට ලෝභකම මසුරුකම නිසා දානේ නොදී ඉන්න එක ඒක එකක්. හැබැයි දානයක් වළක්වන එක ඊට වඩා භයානක අකුසලයක්. කවුරු හරි දන් දෙන්න යනකොට පැනලා වළක්වනවා දෙන්න එපා වුන්ට. ඔබ අහලා ඇතින ඔය වගේ වචන ඕනේ තරම්. සමහර උකට මොනවා හරි කියලා අර මිනිස්සු අපහදවනවා. දෙන්න එපා ඔක හොරේ. දෙන්න එපා ඔක කුඩුකාරේ. දෙන්න එපා ඔක අපරාධකාරේ. ඔය හිඟන්නන්ට දෙන්න එපා ඔව පුරුද්දකට යනවා කියන. එතකොට ඔහොම කියලා මොනවා හරි කියලා අපහදවනවා. සමහර ලාවට මේ නැතිවැරි මිනිස්සුන්ට විතරක් නෙමෙයි. සාමින් වහන්සේලාට දන් දෙන්න හැදුවා. සමහරු පණිනවා. දෙන්න එපා ඔය තැන්වලට. ඌවට ඕන තරම් ලැබෙනවා. එතකොට එහෙම කියලා කවුරු හරි කරන පින නවත්ත දෙන්න එපා ඔවුන්ට. ඔවුන්ගේ හැටි අපි නොදන්නොත් අන්න එහෙම කියලා මොනවා හරි කියලා කාගේ හරි දෙයක් වළක්වනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දානීය වළක්වන කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරගන්න මහා විශාල අකුසලයක් රැස් කරනවා. එකක් තමයි දානීය වළක්වන කෙනා දන් දෙන කෙනාට දානීය තුල රැස් වෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරලා දානවා. ඔන්න දන් දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින ඔහුට නැති කරනවා දානේ වළක්වන කෙනා. එතකොට ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභයක් නැති කරනවා. ඔන්න දෙන්නෙකුට අනර්ථයක් කරා. දෙන කෙනාට රැස් වෙන පිනක් නැති කරා ලැබෙන කෙනාගේ ලාභයක් නැති කරලා දැම්මා. ඒ සියල්ලන්ට පෙර තමන් දානේ වැළැක්වීම තුළ තමන්ගේම ගුණ තමන් නසා ගන්නවා කියලා. තමන් විශාල අකුසලයක් රැස් කරගන්නවා.
එතකොට දෙන කෙනාගේ ලාභෙත් පිනත් නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරනවා, තමන්ගේ ගුණයක් නැසා ගන්නවා. තුන් දෙනෙකුට අනර්ථයක් කරලා විශාල අකුසලයක් සසරේ රැස් කරගන්න. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි, දන් දෙන්න ලෝභයි නම් නොදීන්නේ කොයිනම දෙයක්. කවුරු හරි කරන පිනක් වළක්වන්න යන්න එපා. මැදින් පැනලා අහක යන කරුම වලට කරගහන්න යන්න එපා. හිඟන්නේ ගෙවත් දෙන්න එපා කියලා ඒ ලැබීම නවත්තන්න යන්න එපා. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ පිනේ විපාක අකුසලයේ ආදීනව දන්නවනම් දැන් බලන්න ලෞකික සම්මාදිට්ඨියක තියෙන වටිනාකම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නත් පළමුව ලෞකික සම්මාදිට්ඨිය තිබිය යුතුයි. පින්පව් විශ්වාසයේ කර්ම කර්මඵල විශ්වාසයේ මෙලව පරලොව පිළිගැනීම. දක්ඛිනා විභංග සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. ඒ දේශනාව ටිකක් දිග දේශනාව. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දානි ආනිසංසෙ එකින් එක විස්තර කර කර පෙන්නනවා. ඒ නිසා මතක තියාගන්න, සතෙකුට තිරිසන් සතෙකුට කුසගින්න නිවා ගන්න කෑම ටිකක් දුන්නොත්, එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකයක් කියනවා. ආත්ම 100ක්, මේක එක දවසක් දෙකක් නෙමෙයි. උපෝපං ආත්ම භාවල 100ක් සසරේ ආහාර දාන ආදී පින්කම් මේ විපාක තමන් පසුපස ලැබෙනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුස්සීලෙක් වෙන්නත් පුළුවන්, මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න පුළුවන්, අසරණ මිනිස්සෙක්. එතකොට කලින් කිව්වේ තිරිසනේ, දැන් මිනිස්සෙක්. හැබැයි මිනිස්සෙක් වුණාට බොහෝ ගුණ ධර්ම ඇති සිල්වත් ගුණවත් කෙනෙක් නෙමෙයි. දුස්සීලෙක් වෙන්න පුළුවන්, මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න පුළුවන්, හැබැයි අසරණ කෙනෙක්. අනේ පව් මේ අසරණයා කියලා කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දෙනවා. ආත්ම 1000ක් කානිසංස ලැබෙන විපාකයක්. එතකොට බලන්න, තිරිසන් සතෙක්ගේ කුසගින්න නිවුවොත් ආත්ම 100යි. එක මිනිස්සෙක් දුස්සීලෙක් වුණත් ඔහුගේ කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් කානිසංස ලැබෙන පිනක්. දැන් අපි හිඟන්නේ ගැන හිතන්න. හිඟන්නන්ගේ සිල් හොයන්න යන්න එපා. මේ මිනිස්සු කරගන්න දේ මේ මිනිස්සු ගෙනියයි. සමහර ලාවට ওই පාරවල් වල යනකොට කොච්චර එනවද? අනේ නෝනා කන්න නැහැ, කාලා නැහැ, කෑම ටිකක් දෙන්න කියාගෙන එනවා. ඒ මිනිස්යාගේ පැටිකිරිය හොයන්න ගියොත් මේ මිනිස්යා මෙහෙමයි, ඒ කාලේ මෙහෙමයි, මුන් ඔය හිඟා කනවා කියලා මෙහෙම කරන්නේ, ඔය වගේ ඔය කතන්දර කොච්චර කියන අය ඉන්නවද? හැබැයි මතක තියාගන්න, ඒ මිනිස්යා යම් අකුසලයක් කරනවා නම් ඒවැ විපාක එයා අරගෙන යයි. හැබැයි ඔබට පිනක් කරගන්න ලැබිච්ච වෙලාව කෙනෙක් මිනිස්සෙක් නම්, අසරණ කෙනෙක් නම්, කුසගින්න ඉන්න කෙනෙකුට එක වේලක් කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ඒකේ ආනිසංස ආත්ම 1000ක් සසරි ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, අනුන්ගේ ජීවිත ගැන හොයලා, අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා තමන්ගේ පින නැති කරගන්න එපා. මේ මිනිස්සු කරගන්න දේවල්, මේ මිනිස්සු සසරි අරගෙන යයි. ඔබ කරගන්න දේවල් වල විපාක ඔබට සෙවණැල්ල වගේ සසරි පස්සෙන් එනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. බුදුහාමුදුරේක තැනක පින්න මහණෙනි, පිනේ විපාක මේ ලෝකෙ මිනිස්සු දන්නවනะ. තමන් උයා පිහාගත් භාජනයක් හොදලා විසි කරත් හැම වෙලාවෙම හිතනවා ඉඳුල් වතුර ටික විසි කරන්න භාජනයක් හොදලා. හැබැයි විසි කරනකොට හිතනවා අනේ මේ මහ පොළොවේ කොච්චරනම් සත්තු ඇද්ද? ඔය පණුවෝ, ගැඩවිල්ලෝ, නොයේ පුංචි සත්තු ඉන්න කුරුල්ලෝ පවා ඇවිල්ලා ඔය විසි කරන ඉඳුල් ටිකේ බත්තට අහුලගෙන යන කුරුල්ලෝ දැකලා නැද්ද? ලේම් පැටව්. අර බත් ඇටි ඇටි අහුලගෙන ගිහිල්ලා කුසගින්න නිවා ගන්න. ඒ නිසා මේ විසි කරන ඉඳුල් වතුර ටිකෙන් කී දෙනෙකුගේ කුසගින්න නිවෙනවද? මේ මහ පොළොවේ ඉන්න හරි මේ සත්වේකුට කුසගින්න නිවේවා කියලා මෛත්‍රී සිතෙන් නම් ඉඳුල් වතුර ටික විසි කරන්න. මහණෙනි, ඒකත් දානමය ආනිසංස ඇති පිනක් කියලා. ඒ නිසා පින්වතුනි, පින් කරන්න, පිනක වටිනාකම තේරුම් ගන්න. පින කියන්නේ මහා පුදුම දෙයක්, අපිට නිවන කරා යන්න අවශ්‍ය දෙයක්. පින් කරගත්ත කෙනා සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සැප සහිත මාර්ගයක ඉක්මනින් නිවන කරා යනවා පින් දහම් රැස් කරගත්ත කෙනා. ඒ නිසා පින දියුණු කරා, පින අපිට අවශ්‍යයි. කොතනවත් බුදුහාඳුරු පින් කරන්න එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වීමේ මහණෙනි, භාජනයකට ජලයේ බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේ ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා.
ඒ වගේ ජීවිතේට පුංචි පුංචි පින් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒ ජීවිතේම පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පිනක් පුංචි කියලා පිනට අවමං කරන්නත් එපා. පුළුවන් තරම් පුංචි පුංචි පින එකතු කරලා ජීවිතේ පිනෙන් පුරව ගන්න. ඉතින් එහෙමනම් ඔබට අද මේ ධර්මදේශනාව මේ ධර්මානුශාසනාව ඔබේ ජීවිතේට පිනක වටිනාකම අතහැර